ධන ආකර්ෂණයේ ඇති වෙන්න ධන ආකර්ෂණයේ දිනුව ලැබෙන්න ඔබගේ ගෙදරට ඉතුරුව ඉතිරි වෙන්න ඔබගේ ගෙදරට ගලාගෙන එන්න මම පොඩි කෙම් කර්මයක් කියන්නමයි පුතා මෙන්න මේ කෙම් කර්මයේ අනිවාර්යමයි පුතේ මේ කාල සීමාවේ මේ මාර්තු මාසේ පුතේ 25ක් ඔබ 28 වෙනිදා අතර පුතා ඔබ අනිවාර්යෙන්ම ඔබගේ තේ දුක කියලා ඔබ මේ පැකට් එකට දාන්න ඔබගේ ධන ආකර්ෂණයේ කියන දේ ඔබට ලක්ෂ්මී මෑණියන්ගෙන් ලැබෙනවා ඒක ස්ථිරයි දවසේ පොහොය විශේෂයි සමහරක් වෙලාවට මේ පොහොය මූලික කරගෙන සමහර කරුණු කාරණා කිව්වා. හැබැයි අදින් පස්සේ ඉදිරියගෙන ඔබතුමා සඳහන් කරන ජ්‍යොතිෂ්‍යමය වශයෙන් වගේම රටට මේ ග්‍රහ මාරුවීම් මම කියන්නේ පුතා ගොඩක් දෙනෝ මම නම් ඔන්ලයින් බිස්නස් කරන්නේ නැහැ කියන දේ තමයි මම ගොඩක් දෙනෝට කියන්නේ. මම කියන්නේ මගේ දෙවුලට එන්න ඔබ මට වැඩක් නැහැ ඔබ ගාල්ල නෙමෙයි ඔබ මේ ලංකාවේ කෙරෝල හිටියා මට කියලා වැඩක් නැහැ පුතේ. ඔබගේ දුකක් ප්‍රශ්නයක් තියෙනවා නම් හරියට කරගන්න ඕන එන්න මගේ දෙවුලට කියලා බිස්නස් එකක් කරගෙන එහෙම නැත්නම් දෙවියන්ට මුවා වෙලා හම්බ කරගන්න જાතියක් බවට පත් වෙලා මම නම් කියන්නේ පුතේ මං ගාව ඔය බේරෙන දේවල් පැලලන දේවල් නෑ සියල්ලක් මම කියන්නේ කිලි ඉවත් කරලා තමයි මේ දේවාලේ නේ ඕනම කෙනෙක්ගේ වැඩක් කරන්නේ කිලි ඉවත් කරපු යන්ත්‍රේ මොනතරම් බලගතුද මොනතරම් දේවල් වලට යොදා ගන්න පුළුවන්ද විශේෂයෙන් අධ්‍යාපනයේ හදාරන ළමයින්ටද නැත්නම් ව්‍යාපාර කරන අයටද පවුල් වල ප්‍රශ්න තියෙන අයටද වැඩිපුර ප්‍රතිඵල තියෙන මොන මොන වගේ අයටද හැබැයි ඕනම කෙනෙක් හිතන්නේ යුරෝප රටකින් අම්මෝ ඌ ලොකු වඩියක් ගන්න ඌ හොද සැපතේ ඉන්නවා කියලා නෑ මට කතා කරන ඉඳන් මම දන්නවා පුතේ යාළුවන්ට තියෙන කොච්චර ප්‍රශ්නද කියලා ඔබ ගෙදර නිදාගෙන හිටියා කියලා ඔබට කවදා වත් මේ යන්ත්‍රය වෙන්නේ නැහැ පුතේ දිනුවා ඔබ ඒ දේවල් වලට හැම දෙයකටම අප කැප වෙලා කරන්ඩ ඔබ කරත් ඔබට අනිවාර්යයෙන් මේකේ ප්‍රතිඵලයක් තියෙනවාමයි නැත්තම් ගහක් හිටවල් නැතුව අපි ගෙඩියක් කන්න බැරිමයි පුතේ ධනුෂ් ලොක් SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතු වේ එම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරමයා ඉදිරිපත් කර ඇත මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණ විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතු වේ. මෙම කරුණ මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ් ලොග් SL YouTube නාලිකාව වග කියනු නොලැබේ. අයිබෝන් ධනුෂ් ලොග් ස්වල් හැමෝටම මම අයිබෝන් කියලා පිළිගන්න ඔබතුමා. අයිබෝන් නිශාන්ත සාමිතුමත් එක්ක අදත් සාකච්ඡා කරනවා විශේෂයෙන්ම ඔබ දන්නවා යంత్ర මන්ත්‍ර තන්ත්‍ර අනාදිමත් කාලෙක ඉඳන් මේවා පැවතගෙන එන්නේ මේ දේවල් මූලික කරගෙන ජීවිත සාර්ථක කරගන්න විදිය ඔබතුමා අපිට කියලා දෙනවා සහ මේ ශේෂ්‍යය තුල තියෙන ගුණවත් දේවල් වගේම ප්‍රශ්න ඇතිවන දේවල් ඔබ මුලාවට පත් වෙන දේවල් මේ ආදී වශයෙන් බොහෝ දේවල් ඔබතුමා සඳහන් කරනවා විවෘතව කතා කරනවා අදත් සාකච්ඡා කරනවා විශේෂයෙන්ම අපි සාමිතුමා මුලින්ම කතා කරමු සමහර තැන්වල අපි දකිනවා ලොකු චෝදනාවල් එල්ල වෙනවා මේ ශේෂ්‍යයට යంత్ర දානවා කියනවා නැත්තම් මොන මොන හරි ප්‍රශ්න දෝෂ ඉවත් කරනවා කියනවා ලොකු ලොකු ගණන් ගත්තා කියනවා නමුත් අපේ ප්‍රශ්නේ එහෙමමයි කියනවා මොකද්ද මේකට හේතුව ඇත්තටම මේ අන්තර මන්ත්‍ර තන්ත්‍ර සමහර ව්‍යාපාරයක් කරගෙනද බිස්නස් එකක් කරගෙනද එහෙම නැත්නම් දෙවියන්ට මුවා වෙලා හම්බ කරගන්න જાතියක් බවට පත් වෙලාද ගොඩක් මෙහෙමනේ පුතේ මේ අගිලි පහ දිගාරිනවා මම මේ අගිලි පහ එක වගේ නෑ මයි පුතා මේ අගිලි පහ විවිධාකාරයි නේද මයි පුතේ ඒ වගේ පුතා විවිධාකාර මිනිස්සු ඉන්නවා මයි පුතා ඉතින් මේ දේවාලවල් දෙවියෝ විකුණන කල මිනිස්සු තියෙනවා හැබැයි මේ දේවල් හරියට කරගෙන දෙවියන්ගේ පිහිට ඔබට හරියට අරන් දෙන දේවලක් තියෙනවාමයි පුතා. ඒකෝට පුතා අපිට තවත් කෙනෙක්ගේ කුණු අපේ ගෑ ගන්න නැහැ නේ පුතා. අපි කරන වැඩේ මම කරන වැඩේ. අපි කිව්වොත් ගොඩාක්නේ මේ නිසාන් සාමිතුමා කරන වැඩ පුතා හරියට තමයි කරලා දෙන්නේ. ඒ කියන්නේ පුතා අපි මෙතනට එන්න පුතේ ගොඩාක් මෙතනට කවුරු සතුටෙන් එන්නේ නැහැ නේ මයි පුතේ ඉස්සල්ලා. ඉස්සල්ලා එන කෙනා එන්නේ ගොඩාක් බලාපොරොත්තු දුකක් කරදරයක් හිතාගෙන. ඇවිල්ලා මෙතනට ඇවිල්ලා බුලත් අත තියලා එයාගේ කාරණාව බලා ගන්නවා. ඒ කාරණාව බලාගෙන ඒකට අදාළ දේ කරගන්නවා එතකොට ඒ අදාළ දේ හරියට අපි කරලා දුන්නොත් තමයි ආ සතුටෙන් ඉන්නේ අපි මේක වැඩියෙන් කරලා දුන්නොත් අයා යදුම් ගැටුම් තමයි කියන්නේ දැන් සමහරක් කියනවා පුතේ ඕම් වසියක් කරගන්න ආපුවාම මස් මාළු කන්න එපා මලගේකට යන්න එපා ඔබ මෙන්න මේ දවස් ටික හරි කැපවීමෙන් කරන්න කියලා එතකොට ඇත්තටම මෙයා දැන් වසිය කරන මනුස්සය දැන් ඇවිල්ලා දේවාලට ඇවිල්ලා කරගෙන යනවා දැන් ඒ කරගෙන ඉල එයාත් මස් මාළුවක්වත් මලගයක් අල්ලපු ගෙදර මලගයක් වුණත් යන්නේ ඇයි කරන්නේ නැත්තම් මේක නෝනා ගෙදර එන්නේ නැති වෙයි නැත්තම් මහත්තයා ගෙදර එන්නේ නැති වෙයි නැත්තම් මගේ ආදර සම්බන්ධය ඉක්තු කරගන්න බැරි වෙයි කියලා යන්නේ නැතුව එයා ඒ දේ කරගන්නවා එතකොට පුතා දැන් ඔබ කරන කෙනා නම් වදින කෙනාට
ඔබට කියා කිද මස් මාළු කන්න එපා කියලා මම වසියා කරනවා ඔබ කන්නේ මස් මාළු ඈ කියලා කියන්න බෑනි මයි පුතා එතකොට පුතේ ඒක කොච්චර බොරුවක් නේ මයි පුතා ඔබ නොකා ඉන්නවනේ වදිනේක නා නොකා ඉන්න එපයි ඔබ කෑවක් කමනේ වදිනේක නා නොකා ඉන්න ඕනේ ඒක පුතා බොරු වැඩක් එහෙම නෙමෙයි පුතා අපි වසියා කරොත් පුතේ ඒක නාම රූප වසියද නාම වසී බන්දන සෝංකාලි පිල්ලියද අන්නේ ඕන මොන දේ කරත් පුතේ අපි කරන්න ඕනේ කිලි අයින් කරලා කරොත් තමයි පුතේ අපි යන්නේ ඒ දේ සාර්ථකයි කියන්නේ. ඔය කිලි තියලා කරන අය තමයි පුතේ අන්න ඔය පොයින්ට් එක තමයි බේර තියාගන්නේ පුතා බේරෙන්න. මම නම් කියන්නේ පුතේ මං ගාව ඔය බේරෙන දේවල් පැලලන දේවල් නෑ. සියල්ලක් මම කියන්නේ කිලි ඉවත් කරලා තමයි මේ දේවාලේ න ඕනම කෙනෙක්ගේ වැඩක් කරන්නේ. කිලි ඉවත් කරපු යන්ත්‍රයේ මොනතරම් බලගතුද මොනතරම් දේවල් වලට යොදා ගන්න පුළුවන්ද විශේෂයෙන්ම අධ්‍යාපනය හදාරන ළමයින්ටද නැත්නම් ව්‍යාපාර කරන අයටද පවුල් වල ප්‍රශ්න තියෙන අයටද වැඩිපුර ප්‍රතිඵල තියෙන්නේ මොන මොන වගේ අයටද? පුතා ව්‍යාපාර කරන අයට මගේ මහවුල වාලේ යන්ත්‍රය හොදයි. යන්ත්‍රය දාගත්තාම ආකර්ෂණ බලය දීනුව ලක්ෂ්මියණියන්ගේ පිහිට සියල්ල තමන්ගේ ග්‍රහාපල කොඩවින බන්ධන තමන් විදිහේ පරුරක් ගැට ගහලා තියෙන මේ සියල්ලක් ඉවත් කළා. ඔබට එන්නේ යන්ත්‍රය දාලා දෙනවා පුතේ. ඒ වගේම තමයි පුතේ මගේ ඉගෙන ගන්න ළමයින්ට පුතේ තව විශේෂ යන්ත්‍රයක් හදලා තියෙනවායි පුතා. ඒ විශේෂ යන්ත්‍රය පුතේ ළමයාගේ මතක ශක්තිය ඇති කරවලා ඔබ ග්‍රහක ජයක් මේ ළමයා ගන්නද නැත්නම් එයා ළමයා අවසාන කඩේමින් පාස් කර ගන්නද නැත්නම් මේ ළමයා විදේශ ගමන් යන්නද ඔන්න ඔය හැමදේම ග්‍රහයන්ගෙන් බාධා තියෙනවා ළමයා පාඩම් කරන්නේ නැහැ ගෙදර දඟ කරනවා කීන දෙයක් ආන්නේ නැහැ අන්න ඒ සියල්ලක් නතර කරගෙන ඒ දරුවගේ හරි ඉගෙන ගන්න කටයුතු ටික හරියට කර ගන්න නම් ඒ බල නංගපු යන්ත්‍රේ දාගන්න ග්‍රහයන්ගෙන් එන බාධා සියල්ලක් නැති වෙනවා ඒ ළමයා ආශාව ඇති කරනවා ඇයි යන්ත්‍ර දාන ඕනම කෙනෙකුට මෙන්න මේ විශේෂ තෙල මම දෙනවා පුතේ දීනුවටත් මතකය සත්‍ය ඇති කරවා ගන්නත් ඔබට ඒ අන්තරේ දාන ඕනම කෙනෙකුට නොමිලේ තමයි මම දෙන්නේ පුතේ ඒ බලවත් කරපු තෙල මේ තෙල් බලවත් කිරීම ගැන කතා කරද්දී නිහං සාමිතුමා දැන් අපි දකින ඔබතුමාගේ දේවාලයේ ඝන දෙවියෝ ඒත් එකම විෂ්ණු දෙවියෝ ශිව දෙවියෝ විශේෂයෙන්ම කාලිමෑණියෝ මේ ආදි වශයෙන් ගත්තම සියලු දෙවිවරුන්ගේ රූප තියෙනවා මේ සියලු දෙවිවරුන්ට වන්දනාමාන කටයුතු නැත්තම් පූජා විදි සිද්ධ වෙනවාද විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ ධාතුන් වහන්සේ නමකුත් වැඩ සිටිනවා කියලා ඔබතුමා ආවගමන් අපිට ප්‍රදර්ශනය කරලා පෙන්නවා මේ ආදී වශයෙන් බුදුදහමට මූලිකත්වයේ දීලා ඒ සියලු ආගමික වතාවත් ටික සිද්ධ කළ දෙවියන් උදෙසා වෙන සියලු පුදු පූජා මේ ස්ථානයේ සිද්ධ වෙනවද? ඔව් මගේ පුතේ මගේ දේවාලයට එන ඕනම කෙනෙක් පුතේ පළවෙනිම දකින්නේ අපේ බුදුරජාණන් වහන්සේ. ඒ දැකලා තමයි ධාතුන් වහන්සේ වන්දනා කරගන්නේ. ඒ ධාතුන් වහන්සේ වන්දනා කරගෙන මගේ පුතා එතනින් එන්න තමයි තියෙන්නේ ඉඳලා පුතේ මගේ දෙවියන්ගේ පිළිම වහන්සේලා තමයි පුතේ මෙතන එන කම්ම තියෙන්නේ මං හම්බෙන කම්ම තියෙන්නේ දෙවියන් වහන්සේලා වන්දනා කරගෙන තමයි පුතේ මල්ලකට එන්නේ. නැත්නම් මුල මම ඉඳලා දෙවියන් වහන්සේලා පිටිපස්ස ඉඳලා වැඩක් නැණි මයි පුතා අපි මෙතනට එන්නේ පුතේ දුකක් අරගෙන ප්‍රශ්න කියාගන්න බැරුව හිතේ තියාගෙන දරාගෙන එන්නේ පුතේ. එයාලා මේ දෙවියන් හරහා පිට අරගෙන මංගාවට ඇවිල්ලා බුලත් අත තිබුවාම අන්න ඔබගේ කාරණ සියල්ලක් පත් වෙනවා පුතේ. එතකොට ඔබට හරියට මේ දේවල් දැනගන්න පුළුවන්. අන්න ඒ ඉඳ තමයි මේ එක පිළිමයක් පුතේ මේ බල නොගපු පිළවනේ ඔක්කොම බල කරලා පුතේ වට විශේෂ වූ යන්ත්‍ර පත්‍ර දාලා පුතේ මේවා ජීවත් කරලා හරි ගසලා බල නංගලා තියෙන ඔබගේ දුකක් අහන්න පුළුවන් දෙවි කෙනෙක් තමයි මන් ළඟ ඉන්නේ පුතා. විශේෂයෙන්ම අපි සඳහන් කරොත් එහෙම විදේශීය ජනතාව මේ කෙරෙහි උනන්දු වෙනවද? විදේශීය ජනතාව සමහරකට ඉදන්න පුළුවන් විදේශගත වෙලා ඉන්න පිටරට මිනිස්සුන්ට ප්‍රශ්න නැහැ. නැත්තම් විදේශීය ජනතාවට ප්‍රශ්න නැහැ. එයාලා මේවා පිළිගන්නේ නැහැ. එයාලා හරි සතුටින් ජීවත් වෙනවා කියලා. ඒ අය කතා බහ කරනවද? විසඳුම් හොයනවද? යන්ත්‍ර ගෙන්න ගන්නවද? මොනවාදතර සමිතුම එයාලට තියෙන ප්‍රශ්න? පුතා මෙහෙමයි. දැන් ඔබ විදේශගත පිටාන්නකෝ ඉතාලි, ඕන් කැනඩා, ඕන් ඕස්ට්‍රේලියා, ජපාන්, කොරියා කියලා හොඳම යුරෝප රටවල් කියලා ඕන් කට්ටි හිතනවා. හැබැයි එයාලට තියෙන ප්‍රශ්න පුතේ අනිත් අයට නැහැ කියලා හිතන සමහරක් අය. ඒ කියන්නේ තරම් මට කතා කරනවා පුතේ. ඒ වගේම පවුල් ජීවිත ප්‍රශ්න ඇති කරනවා. එතකොට නැත්තම් පුතේ වියා මේ දිනුව පැත්ත කඩ කප්පල් වෙලා එයාලට කරන දෙයක් සාර්ථකයක් නැහැ. අන්න ඒ වගේ ලොකු කරදර තියෙනවා පුතේ. හැබැයි ඕනම කෙනෙක් හිතන්නේ යුරෝප රටකේ අම්මෝ ඌ ලොකු බඩියක් ගන්නවා ඌ හොද සැපතේ ඉන්නවා කියලා. නෑ මට කතා කරන ඉඳන් මම දන්නවා පුතේ එයාලට තියෙන කොච්චර ප්‍රශ්නද කියලා. ගොඩ දෙනෙක් මාත් එක්ක කතා කරනවා පුතේ. කතා කරලා මගේ යන්ත්‍ර පවාගෙන ගන්නවා මයි පුතේ. ඒ යන්ත්‍රේ මහවුල වාලි යන්ත්‍රය යාලා ගොඩක් දෙනෙක් දාගෙන පුතේ යාලගේ දීනු හදාගෙන යාලා
ඒ රටේ ඉඳලා ලංකාවට එනකොට හොඳ ජයග්‍රහණයක් ලබාගෙන ආපු අයත් ඉන්නවා පුතේ. එන්න බලාපොරොත්තු වෙන අයත් ඉන්නවා මයි පුතා. අපි ගත්තොත් එහෙම මේ සියලු දෙනාගේම සියලු වැඩ රාජකාරී සාර්ථක වෙන්න අර විශේෂම ඔබතුමා ව්‍යාපාර පැත්ත ගැන කතා කරනවා ලක්ෂ්මී මෑණියෝ මූලික කරගෙන විශේෂ පූජාවල් තියනවාද එහෙමත් නැත්නම් ඒ අයටත් විශේෂ වෙන උපදෙස් ටිකක් ඔබතුමා ලබා දෙනවද? ඔව් මේ යන්ත්‍රය දාන ඕනම කෙනෙකුට පුතේ මම ග්‍රහ පූජා තියනවා පුතේ. ඒ කියන්නේ ග්‍රහයන්ගෙන් එන බලපෑම් සියල්ලක් නතර කරලා තමයි යන්ත්‍ර ටික දාන්න මං හරි ගස්ස ගන්න. විදේශ කෙනෙකුට දෙහි කපා ගන්න දෙන්න විදියක් නැහැ නේ මයි පුතා. එතකොට මේ කොරියා සර්විස් කරලා මම යන්ත්‍රේ යවුවන් පස්සේ පුතේ එයාගේ නම උපන්දිනේ ලක්නේ ෆොටෝ එක තමයි මෙහාට ගෙන්නගන්නේ. ඒ ගෙන්නගත්තන් පස්සේ එයාගේ නමට උපන්දිනේ ලක්නේට ඒ පූජා ටික ඒ නිසියාකාරව තිබ්බාම තමයි යන්ත්‍රේ බලනන් ගෙන්නේ පුතේ. එතකොට කිලි ඉවත් කරලා තමයි යන්ත්‍රේ දාන්න දෙන්නේ. ඒ කිලි ඉවත් කරලා යන්ත්‍රේ දාන්න දුන්නාම පුතේ ඒ යන්ත්‍රේ ඒ විදියටම තමයි බලේ. Tamanට වරදින් ඕනම කෙනෙක්ගේ ආකර්ෂණයේ දිනුව ලක්ෂ්මීණියගේ පිහිට තමන් බලාපොරොත්තු දේවල් ඔය විදේශගත වෙලාවේ ලොතරැයියක් හරි තමන් හිතේ තියාන ගත්තොත් සමහරට පුතේ ඒව පව වැටෙන්න පුළුවන් තත්ත්වයක් උදා වෙනවා පුතේ මේ යන්ත්‍රේ එන්නේ වගේ බලවත් හැබැයි ඕන කෙනෙක් හිතන අනේ දන්නේ සාමි දිනුවලක් දන්නේ නැහැ නම් මේ මෙහෙමයි කියලා නෑ පුතේ මම නම් දිනුවලා ඉන්නේ පුතේ මට ඒ වගේ මට තියෙනවා පුතේ මම ඒ නිසා තමයි ඔබට බය නැතුව මේ දේවල් දාන්න කියලා කියන්නේ මට යමක් මේකෙන් මං කරගත්තු නිසා අන්න ඒ නිසා ඔබ යන්ත්‍රේ දාන ඕනම ඔබට කියන්න පුළුවන් මට පුතේ ඔබට ජයග්‍රහණයක් ලැබෙනවා හැබැයි ඔබ ගෙදර නිදාගෙන හිටියා කියලා ඔබට කවදාවත් මේ යන්ත්‍රය වෙන්නේ නැහැ පුතේ දිනුවක් ඔබ මේ දේවල් වලට හැම දෙයකටම අප කැප වෙලා කරන්ඩ ඔබ කරොත් ඔබට අනිවාර්යයෙන් මේකේ ප්‍රතිඵලයක් තියෙනවාමයි නැත්තම් ගහක් හිටවල් නැතුව අපි ගෙඩියක් කන්න බැරිමයි පුතේ ගා හිටෙව්වොත් තමයි පුතේ එකෙක් ගෙඩියක් අපි කඩා ගන්නෙ අන්න ඒ නිසා ඔබ ඕනම දෙයක් මේ යන් සමාරකය පුතේ ඒවත් බලාපොරොත්තු මේ ලඟදිතාවයි කියන ළමෙක් මේ යන්ත්‍රයක් දාගෙන ඒ ළමයා මොකද්ද රට යන්නද කොහෙද ඒ මං කෝ එදාසිකට ගියාද පුතේ නෑ සාමි කියන්නේ නෑ පොතවත් හැදුවේ නෑ ඔබ පොත හදන්න නතුව කොහෙද රට යන්නේ මේ යන්ත්‍රය දැම්ම කියලා පොතක් එනවද ඔයාලා ළඟට අන්න ඒකින්ද අපි චූටි බුද්ධිමත් අඩු කට්ටියක් ඉන්නවා පුතේ මේ ගැන හිතන්නේ මම කොච්චරවත් කියනවනේ දෙයක් කරනවා නම් අන්න ඒ දේ හරියට අපි ඒ දේ හැම දෙයක්ම අත ගහන්න අපි හොයාගෙන කවුරුත් දෙන්නේ නෑ මේ යන්ත්‍රය දැම්ම කියලා හැබැයි අපිට කරන වැඩ අපෙන් එන ග්‍රහයන්ගෙන් බාධා නැති කරවලා අපි හරි මාර්ගයට ගෙන්නනවා කියන එක තමයි මම මේ කියන්නේ පුතේ හරි මේ සියලු දේවල් එක්ක මම හිතන්නේ විශේෂයෙන්ම අපි කලින් වැඩසටහන තුලත් සඳහන් කරා බොහෝ හෙලිදරව් කිරීම ඔබතුමා අදත් ඒ වගේ හෙලිදරව් කිරීම කරනවා දැන් සම්තුමා මේ ප්‍රශ්නෙත් මට පොදුවේ ඔබතුමාගෙන් අහන්න හිතනවා කෙනෙක් කොහොමද හරි දේවාලයක් තෝරගන්නේ අද සමහරක් වෙලාවට සමහරුන්ට ප්‍රශ්න අතරමං වෙලා සමහරු කියනවා යන්න එපා ඕවපස්සේ ගිහිල්ලා තේරුමක් නැහැ අතේ තියෙන තුට්ටු දෙක විතරයි නැති වෙන්නේ කියලා එහෙම සමහරු කියනවා ඔව් මේවට ගියා අපි අහුණා account numbers දාලා අන්තිමට ෆෝන් බ්ලොක් කරලා මේ චෝදනා එල්ල වෙනවා හැබැයි ඒ එල්ල වෙන කාලේ තමයි ඔබතුමා දේවාලයට සිල් දෙනා ගෙන්නගන්නේ මේ කොහොමද කෙනෙක් විශ්වාස කරන්නේ විශ්වාස කරලා කෙනෙක් ගාවට යන්නේ කොහොමද පොදුවේ අපිට ලබා දෙන්න පිළිතුරක් නෑ මම කියන්නේ පුතා ගොඩක් දෙනෝරු මම නම් ඔන්ලයින් බිස්නස් කරන්නේ නැහැ කියන දේ තමයි මම ගොඩක් දෙනෝරු කියන්නේ මම කියන්නේ මගේ දෙවුලට එන්න ඔබ මට වැඩක් නෑ ඔබ ගාල්ල නෙමෙයි ඔබ මේ ලංකාවේ කෙරෝල හිටියා මට කියලා වැඩක් නෑ පුතේ ඔබගේ දුකක් ප්‍රශ්නයක් තියෙනවා නම් හරියට කරගන්න ඕන එන්න මගේ දෙවුලට කියලා මම කෙලින්ම කියන්නේ නැත්තම් ඔබ ගාල්ලේ අපවා බෑ එන්න අමාරු වෙන ඉතින් මං හරි පුතේ මට account එකට සල්ලි දාන්න මං අර මේක මේ විදිහට කරලා දෙන්න මට කියලා කියන්න පුළුවන් මට එහෙම කියන්න වෙලාවක් නැහැ මං හරියට වැඩක් කරනවා නම් මම කියන්නේ ඔබ කොයි ඈත හිටියත් මෙන්න මේ බුලත් අත අරන් එන්න දෙවියන් වහන්සේ ගැන හිතා ගන්න ඔබ නිසාන් සාමිතුමාගෙන් හරියට වැඩේ කරගන්න පුළුවන් කියන සතුටෙන් ඔබ ඒ දේවාලයට එන්න ඒ දේවාලයට වෙලා මෙන්න මේ බුලත් අත තියලා පුතේ ඔබ කැමති කොළයක් ගන්න ඔබ ආපු කාරණේ ඔබට නොකෙව්වොත් ඔබ මට මේ මගෙන් මේ වැඩේ කරගන්න එපා පුතේ ඔබ යන්න තේරුණාද මයි පුතේ කරගන්න එපා වැඩේ ඔබ ඒ කාරණාව හරියට කිව්වා කිව්වා කියලා ඔබ හිතේ හරියට ඔබ කියනවා නම් ඔබ වැඩේ කරගන්න ඒ කියන්නේ පුතේ ඒ තරම් විශ්වාසයෙන් මම ඔබ කියන්නේ ඔබගේ ප්‍රශ්නේ මම කියනවා කියලා අන්න ඒ නිසා ඔබ කාලේ වෙන් කරගෙන මෙතෙන්ට ඇවිල්ලා හැබැයි ගොඩක් දෙනුන මම තව දෙයක් කියන්න කැමතියි පුතේ මම සමුදා බ්‍රහස්පතින්දා වැඩ කරන්නේ පොහේ දවසේ වැඩ කරන්නේ අනිත් ඕනම දවසක වැඩ කරනවා හැබැයි ආපු ගමන් එන්න ඇතුළට එන්න බලාපොරොත්තු වෙන්න එපා මෙතන ටික කාලයක් ගත කරන්න බලා ඉන්න පොඩි වෙලාවක් ගත කරන්න බලා ඉන්න ඒ තරම් මෙතන සෙනග ඉන්න තැනක් පුතේ සෙනග නැති තැනක් නෙවෙයි ඒ නිසා ඔබගේ බුලත් අත අරන් එන්න මයි පුතේ ඔබගේ දුක මම කියනවා සියල්ලක්ම බලලා ඔබතුමා ජ්‍යොතිෂ මූලික කරගෙන යම් යම් අනාවරණ සිද්ධ කරනවා මම හිතන්නේ ඊයේ දවසේ පොහොය විශේෂයි සමහරක් වෙලාවට මේ පොහොය මූලික කරගෙන සමහර කරුණු කාරණා කිව්වා හැබැයි අදින් පස්සේ ඉදිරිය ගැන ඔබතුමා සඳහන් කරන ජ්‍යොතිෂ්‍යමය වශයෙන් වගේම රටට මේ ග්‍රහ මාරුවීම් ග්‍රහ බලපෑම් මේ සියලු දේවල් එක්ක අපි ඉදිරිය ගැන වචනයක් කතා
කතා කරමු. ඔව් පුතේ මේමයි දැන් මේ කාල සීමාවත් එක්ක ගොඩාක් ළමයි ගොඩාක් මේ මුදල් වීදම් කරගෙන ව්‍යාපාරව කඩා කප්පල් වෙලා හෝ තමන්ගේ ගෙදර ප්‍රශ්න ඇති වෙලා ගෙදර දිනු ළමයින්ට අඳුමක් අතාරම් දෙන්න බැරි කාලයක පුතා තමන් මේ කාලය ගත කරද්දී පුතේ ලොකු ප්‍රශ්න වලට තමයි මේ දවදුව ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ කාලෙත් එක්ක පුතේ තමන්ගේ හොරා එක දුර්වල වෙලා තමන් කරන ව්‍යාපාරව කඩා කප්පල් ඇති වෙලා නැත්නම් තමන් කරන රැකියාව ස්ථානයේ තමව එතනින් අයින් කරලා හෝ ඔය නොයි කරදර වලින් මිනිස්සු ගොඩාක් ප්‍රශ්න වලින් තමයි පුතේ මේ කාලෙත් එක්ක ඉන්නේ. අන්න ඒ නිසාමයි පුතේ මේ ප්‍රශ්න වලින් Tamante nidenna dana aakarshane yati wenna dana aakarshane deenuwa labenna obage gedarata ituruwa ithiru wenna obage gedarata galaagane enna man podi kem karmayak kiyannamai putha menne me kem karmaye aniwaryamai puthe me maarthu maase puthe 25 oba 28 wenida athara putha oba aniwaryenma 25 28 athara puthe ude හයයි 55ට පුතේ ඔබ තුලිසි කොළයක් කඩාගෙන ඇවිල්ලා කහ වතුරෙන් එක සෝදලා ඔබ පේස් එකට පාවිච්චි කරන ඔබ පේස් එකට දාගන්න නැත්නම් ඔබ මුදල් ගනුදෙනු කරන ලාච්චුවක් නම් එතනට දාගන්න හැම දවසෙම පුතේ ඒකලා ඒ බුල ඒ තුලිසි කොළේ අපි මාරු කර කර යන්න පුතේ ඒ දාන වෙලාවට පුතේ පාත්න ඇති කර ගන්න ඔබ හිතෙන් හිතා ගන්න ඔබට මේ මේ දේවල් ලැබෙන්න ලක්ෂ්මී ඇණියනි ලැබෙන්න ලක්ෂ්මී ඇණියනි කියලා ඔබ තුම්මාරක් ලක්ෂ්මී ඇණියන් කියන්න ඔබගේ දුක කියලා ඔබේ රාජ්‍ය කරලා එක දාන්න නැත්නම් ඔබේ පැකට් එකට දාලා නම් ඔබගේ ඒ දුක කියලා ඔබේ පැකට් එකට දාන්න ඔබගේ ධන ආකර්ෂණය කියන දේ ඔබට ලක්ෂ්මී මෑණියන්ගෙන් ලැබෙනවා ඒක ස්ථිරයි මම හිතන්නේ ආර්ථිකය පිළිබඳව බොහෝ දෙනා උනන්දු වෙනවා ඒත් එක්කම ඉදිරි වැඩසටහන් වලින් ඔබතුමා පොරොන්දුනා විශේෂයෙන්ම අවුරුද්ද මූලික කරගෙන බොහෝ කරුණු කාරණා ඔබට ලබා දෙනවා කියලා ඒ සියලු තොරතුරුත් එක්කම වෙන බලාපොරොත්තු වෙන අතර අපි සමු ගන්න අපි හෙන්න ස්තුතිවන්ත වෙන ඔබතුමාට අයිබෝන් සියලු දෙනාටම දලදා සමුදුවේ පිටයි ධනුෂ් ලෝක YouTube නාලිකා විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතුවේ. මෙම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිඳු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුවේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිඳු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ් ලොග් SL YouTube නාලිකාව වගකීම නොලැබේ.